හරි තේරුවන් සරණයි. අපි අද 6 වෙනි පාඩමේ ඉඳන් තාම කෙටියෙන් වැදගත්ම කරුණු ටික විතර අපි සාකච්ඡා කරගෙන යමු. 11 පොතේ 11 පොතේ ඉක්මනට ඉවර කළා අපිට මේ විභාග පෙරහුරුව අපිට පවත්වන්න ඕනි. එතකොට දැන් අර ඉදිරි ප්‍රශ්නේ වැස්සයි දෙකම වැඳ තමයි කරගෙන යන්නේ. අහම්බෙන් හරි මේ කනෙක්ෂන් එක විසන්දි වුණොත් එහෙම මම දැන් මේ කනෙක්ෂන් දෙක එකට ජොයින් කරලා තමයි කරන්නේ බලන්න එහෙමවත් හරියයිද කියලා බලන්න. එතකොට වැරදිලවත් මේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණොත් එහෙම ඔය දාලා තියෙන ලින්ක් එකෙම සම්බන්ධ වෙන්න ආය. එතකොට හැම ළමයෙකුටම ආද ඉන්න විදිහක් නැහැ. ඒ නිසා අපි පාඩමෙන් පස්සේ රෙකෝඩ් එකත් ලබා දෙමු. අපි කතා කරගෙන යන් ප්‍රශ්න තියෙනවා නම් කතා කරන අතරේ අහන්න. හරි. දැන් අපි 6 වෙනි පාඩම. 6 වෙනි පාඩමේ මාතෘකාව තමයි දිවි මඟට එළිය දෙන දහම්පන්. දැන් අපි අර කලින් කිව්වා වගේ කතා කරන්නේ වැදගත්ම කරුණු විතරයි. අපි පාඩම් ටික කතා කරලා ඉවරයි. එතකොට මොකද්ද මේ 45 වසක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ සිද්ධාත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා කොච්චර කාලයක් වැඩ හිටියද? අවුරුදු 45යි. බුද්ධත්වයට පත් වුනේ අවුරුදු 35ේදී. 45ක් වැඩ හිටියා. 35යි 45යි 80ේදී පිරිනවන් පෑ. එතකොට 45 වසක් කියන්නේ 45 අවුරුදු. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු කාලේ තමයි ඔය. එතකොට මේ බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මය ආන්තර්ගත වෙලා ධර්මයේ සාරය වාල්ට කෙටි සටහන්ෙම ලියනකොට මේ කරුණු වැදගත්. අන්තර්ගත වෙන කෘතියක් තමයි ධම්මපදේ කියන්නේ. ඊළඟට තවත් වැදගත් කාරණයක් කෙටි සටහන් ලියනකොට ඔයාලට ලියන්න පුළුවන් බෞද්ධ ලෝකයාගේ මුදුන් මල්කඩ. බෞද්ධයාගේ හස්ත සාර ග්‍රන්ථය. මොකද්ද? ධම්මපදේ. බෞද්ධයාගේ අත්පොත. මෙන්න මේවා අනිවාර්යෙන් ලියවෙන්න ඕනි කෙටි සටහන්. එහෙම නැත්නම් රචනා ප්‍රශ්නවලදී ලියනකොට. ඊළඟට ධම්මපදේ ගැන ලියනකොට මෙන්න මේ කාරණේ. කෙටි ප්‍රශ්නවලදී ධම්මපදේ අයත් වන්නේ කිනම් පිටකයටද? ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. එතකොට මොකද්ද ඔයා ලියන උත්තරේ? සූත්‍ර පිටකයට. හොඳට මතක තියාගන්න. ත්‍රිපිටකය මොනවාද? සූත්‍ර, විනය, අභිධර්ම. ඒ කියන්නේ පිටක තුනක්. සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම පිටකේ. මේ ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයට තමයි ධම්මපදය අයත්වන්නේ. ඊළඟට සූත්‍ර පිටකේ නිකායන් ගණනාවක් තියෙනවා. අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය ආදි වශයෙන්. එතකොට අයත්වන නිකාය තමයි කුද්දක නිකාය. සූත්‍ර පිටකේ කුද්දක නිකායට තමයි ධම්මපදය අයත්වන්නේ. මෙන්න මේ කාරණේ අනිවාර්යෙන් මතක තියාගන්න. විභාගෙදී ප්‍රශ්න, කෙටි ප්‍රශ්න වලදී අනිවාර්යෙන් ඇහෙන්න පුළුවන් තැන රචනා ප්‍රශ්න වලදී ඉතා වැදගත්. ඊළඟට ධම්මපදයේ තවත් කෙටි ප්‍රශ්න ඇහෙන්න පුළුවන් තමයි වර්ග කීයක් තියෙනවද ධම්මපදයේ? ධම්මපදයේ වර්ග 26ක් තියෙනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ධම්මපදයේ වර්ග තියෙනවා 26ක්. ඊළඟට ගාථා නිතරම අහන ප්‍රශ්නයක් කීප පාරක් කීප වතාවක් අහලා තිනවා. ගාථා තියෙනවා ධම්මපදයේ 423ක්. 423ක්. ඊළඟට නිදාන කතා මේක ඇහිලා නැහැ මට මතක විදිහට වැරදි ඒ නිසා ඇහෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා හොඳට මතක තියාගන්න. ධම්මපදේ නිදාන කතා කීයක් තියෙනවද? ධම්මපදේ නිදාන කතා තියෙනවා 99. මතක තියාගන්න. 100 වලින් 200. 299. 299ක් තියෙනවා නිදාන කතා. ධම්මපදේ. ධම්මපදේ නිදාන කතා කීයක් තියෙනවද? 299. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟට ධම්මපදේ ගැන ලියනකොට ධම්මපදේ එක කාලයකට විතරක් නෙවෙයි කාලත්‍රයටම. ඒ කියන්නේ කාලත්‍රය කියන්නේ අතීත, වර්තමාන, අනාගත. මේ තුන් කාලයටම ජීවිතාදර්ශ, වටිනා ජීවිතාදර්ශ දෙන කෘතියක්. හස්තතාර ග්‍රන්ථයක්. බෞද්ධයාගේ අත්පොත. සූත්‍ර පිටකේ කුද්දක නිකායට අයත් වෙන්නේ. ඊළඟට මේ ධම්මපදේ ගැන කතා කරනකොට අර්ථ රසය වගේම ශබ්ද රසයක් තියෙනවා. අපි සාහිත්‍යයේ කතා කරලා තියෙනවානේ. මෙන්න මේ කියන කාරණේ අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟට කෙටි ප්‍රශ්න වලදී ඊළඟට බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ මුලින්ම අහන ප්‍රශ්න 10 දී
ඊළඟට රචනා ප්‍රස්තවලදී එක දෙක කොටස් වලදී මෙන්න මේ විදිහට ධම්මපද ගාථාවේ මුල් පේළිය දීලා අකුචිමං අවදිමං අජිනිමං අහසෙමේ මේ පේළි දෙකම දෙන්න පුළුවන්. ඊළඟ පද දෙක ලියන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඔයාලට මතක තියෙන්න ඕනේ අකුචිමං අවදිමං අජිනිමං අහසෙමේ යේතං උපනයිහಂತಿ වේරං තේසං න සම්මති. මෙන්න මෙතන වැරදෙනවා. මේ බලන්න අකුචිමං අවදිමං කියන ගාතාව මේ දෙකක් තියෙනවනේ. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ දෙකමේ වැරදිලවත් මෙන්න මෙතෙන්ට දීලා තිබ්බොත් යේතං උපනයිහಂತಿ කිව්වොත් ඒ කියන්නේ යේතං උපනයිහಂತಿ කියන්නේ නැවත නැවතත් සිතමී වෛර බඳිනෝ. අන්න එයාගේ මොකද වෙන්නේ? වේරං තේසං ඔහුගේ වෛරය සංසිඳෙනවා කියන්නේ සම්මති. ම න කියන්නේ නැ කියන එක. එතකොට නොසංසිඳේ. එහෙනම් මතක තියාගන්න. යේතං උපනයිහಂತಿ කියන්නේ වෛර බඳිනවා නම් එයාගේ වෛරය සංසිඳෙන්නේ නැහැ. වේරං තේසං කියන්නේ ඔහුගේ වෛරය න නොසංසිඳේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ ගාථාවල තේරුම් ටික මතක තියෙන්න ඕනි. ඊළඟට ධම්මපදේ මේ ගාථාව අයත් වන වර්ගයත් නිකමට මතක තියාගන්න. හදිසිවත ඇහුවොත් මොකද්ද වර්ගේ? යමක වර්ගේ. යමක වර්ගයේ යමක වර්ගයට තමයි ධම්මපදේ යමක වර්ගයට තමයි අක්කුචිමං අවදිමං අජිනිමං අහසමි කියන ගාථාව අයත් වෙන්නේ. ඊළඟට අපි බලමු අනිත් ගාථාව. මේකත් යමක වර්ගයට. මේ අක්කුචිමං අවදිමං කියන ගාථා දෙකම යමක වර්ගයට තමයි අයත් වෙන්නේ. එතකොට මේ ගාථාවේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? මෙන්න මෙතන යේතං න උපනයිහಂತಿ. ඒ කියන්නේ යමෙක් වෛර බඳින්නේ මම අර කලින් කියවනේ න කියන්නේ නැහැ කියලා. යමෙක් නිතර වෛර බඳින්නේ නැත්තම් නිතර මෙනෙහි කරමේ වෛර බඳින්නේ නැත්තම් මොකද වෙන්නේ? වේරන්තේස න සම්මති නෙමෙයි. වෛර බඳින්නේ නැත්තම් මොකද වෙන්නේ? වේරන්තේසූප සම්මති. අනිවාර්යෙන් මෙන්න මේක මතක තියාගන්න. හොඳ ගැටයක් හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැන. ඒ නිසා මේක මතක තියාගන්න මෙන්න මේ පද පිළි දෙක. හරි. ඊළඟට තේරුම අහනවා ඒ තේරුම් ටික බලාගන්න. ඊළඟට මෙන්න මේක නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස සුමුකෝරෝදං විපාකං පටිසේවති. මොකද කෙටියම මේ ගාතාවේ තේරුම යම් ක්‍රියාවක් කරලා පසුතැවෙන්න වෙනව නම් කඳුළු පිරිමුහුණින් යුතුව ආඬමින් විඳින්නට සිදු වෙනව නම් විපාකේ ඒව කරන්න එපා. ඒක කරන්න නැති එක හොඳයි. ඒක තමයි මේකේ තේරුම. ඒතර නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස සුමුකෝරෝදං විපාකං පටිසේවති. මොන වර්ගයේද මේ ගාථා වඩංගු වෙන්නේ? බාල වර්ගය. මේ බාල වැඩ තියෙන වර්ගය තමයි බාල වර්ගය. එතකොට නැතන් කමං කතන් සාදු කියන ගාථාව අයත් වෙන වර්ගය තමයි ධම්මපදී බාල වර්ග. මතක තියාගන්න. ඊළඟට මේ දෙකත් එක සම්මත එක සමාන දෙකක්. අරකේ මුලින් ගාථාවේ කියනවා අඬමින් පසුතැවෙන්නට වෙන ඒවා කරන්න එපා. එතකොට ඒ ගාතව තමයි නතං කම්මං කතං සාදු කරන්න කියනවා. දේවල් මොනවාද? ඒවා තමයි තංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. මෙතන අනුතප්පති කිව්වේ පසුතැවෙනවා. මේ මෙතන තියෙන්නේ නානුතප්පති කියන්නේ න අනුතප්පති. අනුතප්පති කියන තැවෙනවනේ. මේ න අනුතප්පති කියන පද සන්ධි වෙලා තමයි නානුතප්පති කියලා හැදෙන්නේ. න කියන්නේ නෑනේ. එතකොට යං කତ୍වා නානුතප්පති පසු තැවෙන්නේ නැත්තම් න අනුතප්පති. නැත්තම් මොකද වෙන්නේ? පසු තැවෙන්නේ නැති ක්‍රියා. ඒ වගේම යස පතිතෝ සුමනෝ. සුමනෝ කියන්නේ ප්‍රීතිමත් මනසේ විපාකේ විඳින්න පුළුවන් නම් අන්න ඒවා කරන්න කියලා. මොන වර්ගයේද මේ ගාථා දෙක ඇත් වෙන්නේ? නැතං කම්මං තංච කම්ම කතං සාදු තංච කම්මං කතං සාදු. මේ කියන ගාථා දෙක ඇත් වෙන්නේ බාල වර්ගයට ධම්මපදේ. මේ ගාථා මතක තියාගන්න, තේරුම් මතක තියාගන්න. ඊළඟට මේ මෙතන ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන් කොහොමද? මෙන්න මෙතන ධම්මපදේ ගාථා වල මුල් පෙළි හතරක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට නතං කම්මං කතං සාදු. ඊළඟට තංච කම්මං කතං සාදු. මනෝපුබ්බං ගමාදම. අත්තනාව කතං පාපං කියලා ගාථා හතරක පෙළි හතරක් අර මුලින් අහන ප්‍රශ්නවල දෙන්න පුළුවන්. මෙන්න මේ කියන ගාත හතරෙන් තමාගේ පිරිසුදු බව පිළිබඳ වගකීම් පැවරෙන්නේ තමාටමේ. මෙන්න මේ අදහස ඇතුළත් වන ගාථා පාඨය තෝරන්න.
එතකොට මතක තියාගන්න ඕනේ අත්තනාව කතම් පාපං අත්තනාසං කිලිසති කියන කතාව. ඇයි මේ කියන්නේ? අත්තනාව කතම් පාපං කියන්නේ තමා කරපු පාපය අත්තනාසං කිලිසෙත් තමා කිලුට කරනවා. අත්තන අකතං කියන්නේ විරුද්ධ පදේ. කතං කියන්නේ කරපු පාපේනේ. අකතම් පාපං කියන්නේ නොකරපු පාප. පව් කරේ නැත්තම් අත්තනාව විසුජ්ජති. ඒ තමාම පිරිසුදු වෙනවා. තමා කරන පාපෙන් කිලුට වෙන්නේ වෙන කෙනෙක් නෙවෙන්නේ. තමමයි. තමා කරන පිනෙන් පිරිසුදු වෙන්නේ ඒ තමයි. එහෙනම් තමාගේ වාක්‍යෙම තමාටම පවරා දෙන ගාතව තමයි අත්තනාව කතම් පාපං අත්තනාසං කිලිසති. එතකොට මේ ගාතාවේ මේ ගාතාව ඇත් වෙන වර්ගයේ ලීසි මතක තියාගන්න. අත්ත කියන්නේ තමා. එතකොට අත්තනාව කතම් පාපං කියනකොට ඔයාලට වර්ගය මතක තියාගන්න ලීසි අත්ත වර්ගය. අත්ත වර්ගය. අත්ත වර්ග. හොඳට මතක. අත්ත වර්ග කියන්නේ පාලි වචනේ. අත්ත වර්ගය කියන්නේ සිංහලෙන්. එතකොට හොඳට මතක තියාගන්න. ඔන්න අත්ත වර්ගය තමයි මේ ගාතාව තියෙන්නේ. ඊළඟ තවත් එකක් තියෙනවා. මෙතනත් අත්තනෝ කතාවනේ. තමා ගැනනේ. එතකොට ඒකත් අත්ත වර්ගයේ. ඈත් වෙන්නේ. ගාතාවේ තේරුම මතකද? සූකරාණි අසාදු. මොකද මේ කියන්නේ? ඉත්තාම අමාරුයිලු මේ මේ දේවල් කරන්න. මොනා කරන්නද? තමාට අහිතවත්. සූකරාණි කියන්නේ ඉතාම ලීසි අසාදුනි තමාට අයහපත් වෙන. අත්තනෝ අහිතානිච. තමාට අහිතවත් දේවල්. යං වේ හිතංච සාදුංච. ඉතාම ලේසි තමාට අයහපත් දේවල් කරන්න. හැබැයි පරම දුක් කරන්. ඉතාම අමාරුයි. මොනද? යං වේ හිතංච සාදුංච. තමන්ට හිත යහපත්ද වැඩදායකද අන්න දේව දේවල් කරන එක නම් ඉතාම අපහසුයි. අන්න ඒක තමයි මේ සූකරණ සාදුනි කියන ගාතන් කියන්නේ. ඒක මතක තියාගන්න. අයත් වන වර්ගය තමයි අත්ත වර්ගය. ඊළඟට අචරිත්වා බ්‍රහ්මචාරියා. මේ ජරා කියන්නේ වයසට යාම. එතකොට මෙතන වයසට යාම සම්බන්ධ කතාවක් තියෙන්නේ. මෙතන වයසට යාම ගැන නෙමෙයි කියන්නේ. නමුත් මහලු වියට ගිහිල්ලා පසුතැවෙන කෙනෙක් ගැන. එතකොට ජරා. ජරාවක් ගලීසි මතක තියන්න. ජරාවට යනවා කියන්නේ වයසට යනවා කියන්නේ. එතකොට අචරිත්වා බ්‍රහ්මචාරියා. බ්‍රහ්මචාරියාවේ හැසිරෙන්නේ නැතුව අලද්දා යොබ්බ නිදනම් සුදුසු ධනයක් ලබා ගන්නෙත් නැතුව තරුණ කාලේ ගෙවලා දානවා. අන්න එයා පසුතැවෙනවා වයසට ගිහිල්ලා. මොකද්ද උපමාව මෙතන තියෙන්නේ? මේකත් ටිකක් මතක තියන්න කොහෙන් හරි අහන්න පුළුවන් ද කියන්නත් බෑ. ඉතින් ඒවත් මතක තියන්න එක වැදගත්. ජින්න කොංචාව ජායන්ති. මේ මහලු කොස්වාලීනියෙක් වගේ. ඒ කියන්නේ මාළු හීන කියන්නේ මේ හීන වෙලා නෑ. මච්චේව කියන්නේ මත්සයා. පළලේ කියන්නේ විල. එතකොට මාළුවන් හිස්විච්ච විල දෙස බලා පසුතැවෙන වයසක කොස්වාලීනියෙක් වගේ තරුණ කාලේ තමට හැකියාව තිබ්බ කාලේ දියුණුව සලසගත්තේ නැති කෙනා වයසට ගිහිල්ලා පසුතැවෙන. ඊළඟාතව අචරිත්වා බ්‍රහ්මචරියන් අලත්තා යොබ්බ නිදනං සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුතුනා. මේ ඊතල උපමාව. ඊතල උපමාව මතකනේ? දුන්නකින් ශක්තිමත් පුද්ගලෙක් විදිනවා ඊතලයක්. ඈතට ගිහිල්ලා වැටෙනවා. අන්නේ ඊතලේ ඊතලයේ ගියතනක්වත් වැටිචතනක්වත් කාටවත් වගන්න බෑ. ඒ කියන්නේ ඉලක්කයක් නැති අධිවේගී තරුණකම්. මේ ගාථාවේ හොඳට මතක තියාගන්න කෙටියෙන්ම තේරුම තමයි අධිවේගී තරුණකම ගැන. එතකොට තරුණ වයසේ තමන්ට හැකියාව තියෙන කාලේ බඹසර හැසිරෙන්නේ නැතුව ආර්ථිකමය ලාභ ලබා ගන්නෙත්, ඒ කියන්නේ ලාභ ලබනවා කියන්නේ දියුණුව සලසගන්නෙත් නැතුව කාලේ අපතේවොත් වයසට ගියාම නෙමෙයි, වයසට ගියාම මහලු වුණාන් පස්සේ තමන් කරපු දේවල් ගැන හිතලා පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ ගාථාවේ කියන්නේ. ඊළඟට මෙන්න මේක මතක තියාගන්න. අප්‍රමාදී වෙන පුද්ගලයාගේ යසස වැඩෙනවා. ඒක තමයි මේ ගාථාවේ කෙටියෙන්ම කියවුවා තේරුම. ඒ නිසා තමයි අප්‍රමාද වර්ගයට අයත් වෙන්නේ මේ දම්පද ගාථාව. මේ දම්පද ගාථාවේ දියුණු වන පුද්ගලයෙකුට අදාළ ගුණාංග හතක් දක්වනවා. අන්න ඒක මතක තියාගන්න. දියුණු වන පුද්ගලයෙකුට අදාළ ගුණාංග හතක් දැක් වෙන ගාතාව ලියන්න කියන්නත් පුළුවන් දම්පද ගාතාව. ඒකත් හොඳටම තේරුම්. දියුණු වන පුද්ගලයෙකු තුල තිබිය යුතු ගුණාංග හතක් දැක් වෙන ධම්මපද ගාතාව ලියන්න. හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක්. එතකොට ඒක මතක තියාගන්න. මොකද්ද ගාතාව? උට්ඨානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්මකාරිනෝ සාඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්සේ අසෝභි වට්ටති. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. එතකොට මොනවාද මේ දියුණු වන පුද්ගලයෙකු තුළ
දකින්න පුළුවන් ගුණාංග 7. මේ ගුණාංග 7 10 පොතේ සම්පූර්ණයෙන් කතා කරලා තියෙනවානේ. ඒකට 10 පොතේ මේ වීඩියෝ ටික අපියෝ ටික කතා කරා. මේ වචන ටිකම තමයි. උත්තානවතෝ සතිපතෝ සුචිකම්මස්ස විසම්මකාරණෝ සංඤතස්ස ධම්මජීවනෝ අපමත්තස්ස. මෙන්න මේ කියන කරුණු 7. මේ ගාතාවක තියෙනවා 2 2 මේ තියෙන. 1 2 3 4 5 6 මේ අපමත්ත කියන අප්‍රමාදී බව. මෙන්න මේ කියන කරුණු 7. ඊළඟට තව වැදගත් කාරණයක් තියෙනවා. තව පොඩ්ඩේ අමතක කරනවා. යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? විභාගයට අහන්න පුළුවන් තැන. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? විමසා බලා කටයුතු කිරීම. විමසා බලා කටයුතු කිරීම. ඒක හොඳට මතක තියාගන්න යෝනිසෝ මනසිකාරය. බුද්ධහමේ විමසා බලා කටයුතු කිරීම බුද්ධහමේ හඳුන්වන්නේ කවර නමින්? නැත්නම් බුද්ධහමේ හඳුන්වන්නේ කියලා යටින් කරුණු හතරක් දෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය, අන්දානුකරණය, ගතානුගතිකත්වය, පද්මාකාර ජීවිතය, මේ වගේ නෙමෙයි අවිචප්පසාදේ ඔය වගේ අමුලිකසද්ද මොන හරි කරුණු කීපයක් දෙයි. එතකොට මතක තියාගන්න යෝනිසෝ මනසිකාරය තමයි විමසා බලා කටයුතු කිරීම බුදුදහමේ හඳුන්වන විදිය. යෝනිසෝ මනසිකාරය. හරි. දැන් මේ පාඩම මේ මොනවාද අපිට වැදගත්ම කෙටියෙන්ම ඔයාලට ඕනේ දැන් රචනා ප්‍රශ්නයකදී ලියනවා නම් මෙන්න මේ කියන කරුණු ටික තියෙන්න ඕනේ. ධම්මපදයේ ත්‍රිපිටකයේ අඩංගු ධර්ම කරුවල සාරය අඩංගුනේ කෘති. ඊළඟට බෞද්ධයාගේ අත්පොත. ඊළඟට ජාති ආගම් කුල ભેදයකින් තොර ඕනම කෙනෙකුට පරිහරණය කරලා අධ්‍යක්ීම් ගන්න පුළුවන්. උපදිස් ගන්න වැදගත් කරුණු මේකේ ඕනි තරම් තියෙනවා. ඒතර මේ පාඩමේ අපි කතා කරා ගාථා කීපයක් තිබ්බ වෛරය ගැන. වෛරෙන් වෛරේ සංස වෛරේ කියන්නේ වෛර කරන්නාගේ වෛරේ සංසිඳෙන්නේ. ඒක සිහිපත් නොකරන කෙනාගේ වෛරේ සංසිඳෙනවා. ඊළඟට වයසට ගියාම පසුතැවිලි වීමට හේතු වෙන කරුණු කීපයක් අපි කතා කරා. දියුණු වන පුද්ගලයා උත්සාහය, නිවැරදි සිහිය, විමසා බලා කටයුතු කිරීම, තැම්පත් බව, දැහැමි දිවි පෙවෙත, අප්‍රමාදී බව, මෙන්න මේ කියන කරුණු හත තියෙනවා. ඔහු දියුණු වෙනවා. මේ ටික තමයි අපි මේ පාඩමේ කතා කරන්න ඕනි, මතක තියාගන්න ඕනි වැදගත්ම කරුණු ටික. ඊළඟට 7 පාඩම සීලය හා භෞතික සංවර්ධන. මේ පාඩමේ වැදගත්ම කරුණු මොනවාද? බුදුදහමේ දුක් කියන්නේ මොනවාද? බුදුදහමේ දුක් විඳින හඳුනන දේවල් මොනවාද? මෙන්න මේවා මතක තියාගන්න. ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය. ඊළඟට කැමැති දේවල් නොලැබීම. ප්‍රියයන්ගෙන් කැමැතියගෙන් වෙන් වෙන්න. අප්‍රියයන් හා එක්වීම. මෙන්න මේ කියන ඒවා දුක්. නිවන් මගේ. පළමු නිවන් මග විදිහට හඳුන්වන්නේ මධ්‍යම ප්‍රතිපදාවත් හඳුන්වනවා, ආර්ය අෂ්ටාංග මාර්ගයත් හඳුන්වනවා. ත්‍රිලක්ෂණයත් හඳුනන. ත්‍රිලක්ෂණය නම් කරන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මෙතන කියන්නේ මෙතන මොකද මේ ත්‍රිලක්ෂණය නෙමෙයි ත්‍රිසික්ෂා. ත්‍රිසික්ෂා තමයි නිවන් මඟ විදිහට මෙතන හඳුනන්නේ. ත්‍රිලක්ෂණ කියන්නේ ලෝක ස්වභාව. ලෝකයේ ස්වභාවයන් තුනක් තමයි එතන කියන්නේ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අර ඉස්සල්ලා වචනේ මාරුණා ත්‍රිසික්ෂා මතක තියාගන්න. ත්‍රිසික්ෂා තමයි නිවන් මඟ. එතකොට නිවන් මගේ ආරම්භක ශික්ෂාව මොකක්ද? සීල සමාධි ප්‍රඥානේ. සීලය. එතකොට මතක තියාගන්න නිවන් මගේ කලමු ශික්ෂාව කුමද්ද කියලා අහුවු? සීල. ඒක මතක තියෙන්න ඕන. එතකොට සීලය කියන්නේ මොකක්ද? කය වචනේ සංවර කර ගැනීමනේ. ඒක මතක තියාගන්න. ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. කය වචනේ සංවර කර ගැනීම. එතකොට වචනේ සංවර කර ගැනීම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය මොකක්ද? දැන් සීලේ වචනේ සංවර කරගන්නවා, කය සංවර කරගන්නවා කියනවනේ. එතකොට මොකද්ද වචනේ සංවර කරගන්නවා කියන්නේ? වචනේ සංවර කරගන්නවා කියන්නේ වචනේ සිදුවන වැරදි වලින් ඈත් වෙනවා. වචනේ සිදුවන වැරදි හතරක් වෙන් කරලා දක්වලා තියෙනවා මෙන්න මේවා. මොනවද? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප. එතකොට මුසාවාද කියන්නේ මොනවද? බොරු කියන, බොරු කියන ඒවා. බොරු කීම. එනන්ට පිසුනා වාච කේලම්, පරුසා වාච සරපරුස වචන, සම්ප්‍රප්ලාප හිස් වචන. මෙන්න මේ වචනෙන් වෙන වැරදි වලින් ඈත් වෙනවා. ඒක තමයි වචනේ සංවර කරගන්න කියන්නේ. කය සංවර කරගන්න කියන්නේ මොකක්ද? මෙන්න මේව හොඳට මතක තියාගන්න කෙටියෙන්ම වැදගත්ම කරුණු. කය සංවර කරගත්තම මොනවාද සිදුවෙන්නේ නැති වැරදි ක්‍රියා? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. මෙන්න මේ කියන කරුණු තුන. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර. මෙන්න මේ කියන වැරදි තුන සිදුවෙන්නේ කයෙන්. හොඳට මතක තියාගන්න. කයින් සිදුවෙන වැරදි තුන. මේවා සාමාන්‍ය මතක තියාගන්න. මේවා විචාරයට ගන්න එපා, තර්ක කරන්න එපා. වැඩි හිටියොත් එහෙම
මේක වැදගත් මේ විදිහට නෙමෙයි තේරුම් ගන්න ඕනේ. මේ විභාගෙ ටාගට් කරලා කතා කරන්නේ ඉලක්ක කරලා කතා ගන්න. එතකොට ඒ නිසා සාමාන්‍ය මතක තියන්න කයෙන් සිදුවන වැරදි ප්‍රාණඝාත දත්තදාන කාමිත්‍ය ආචාර. වචනෙන් සිදුවන වැරදි මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පා. මේ කියන වචනෙන් සිදුවන හා කයෙන් සිදුවන වැරදි වලින් ඈත් වීම. එහෙම නැත්නම් කය වචනේ සංවර කර ගැනීම මොකද්ද? සීලය. ඒ ටික මතක තියාගන්න. ඊළඟට සීල ශික්ෂාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල ශික්ෂාවට අයත් වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තුන ලියදක්. මොන මතකද? දැන් විභාගෙට අහුවා නම් ලියන්න පුළුවන්. මොනද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තුන. සීල ශික්ෂාවට අයත් වෙන. මතක තියාගන්න හොඳට සම්මා වාචා. සම්මා වාචා කියන්නේ වාචසික සංවරය. ඊළඟට සම්මා කම්මන්ත කායික සංවරය. සම්මා ආජීව යහපත් ජීවිතය. මෙන්න මේ කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. මේ කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග තුන අයත්වන්නේ ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට. ඒක මතක තියාගන්න. වැදගත්ම කාරණා. ඊළඟට තව සීලයේ පිළිබඳ වැදගත් කාරණයක් තමයි නිවන් මගේ ප්‍රතිස්ථාව. මෙන්න මේ කියන වචන මතක තියාගන්න. මේවා රචනා ප්‍රශ්නවලට ඊළඟට කේති සටහන් ලියනකොට වැදගත්. ආදිචාරණය. මෙන්න මේ කියන වචන මතක තියාගන්න. සීලයේ නිවන් මගේ ප්‍රතිස්ථාවයි ආදිචාරණය. ඊළඟට සීලයෙන් මෙතන විස්තර කරනවා සීලෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥාන්නේ ත්‍රි ශික්ෂාව කියන්නේ මේ ත්‍රි ශික්ෂා සම්පූර්ණ කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියන කතාව. ඊළඟට සීලය. ගත්තන් පස්සේ ත්‍රි ශික්ෂාවේ පළමු වැන්නට එනවා. ත්‍රි ශික්ෂාවේ පළමු වැන්නට එනවා. ඊළඟට තව මොන වගේ තැන්වලද? සප්තාරි ධනෙ. ආර්ය ධන හතක් තියෙනවා. මේ ආර්ය ධන හතේ ධනයක් විදිහට සීල ධනෙ හඳුන්වලා තියෙනවා. අන්නේම මතක තියාගන්න. ඊළඟට පින්කම් 10ක් දස පුණ්‍යක්‍රියාවල. දස පුණ්‍යක්‍රියාවලත් සීලේනෝ. ඊළඟට දස රාජධර්ම. පාලකයන්ට යහපත් පාලකයක් පවත්වාගෙන යාමට උපදෙස් දෙන දස රාජධර්මවල සීලේ තියෙනවා. දස පාරමිතාවල තියෙනවා සීලේ. දාන පාරමි සීල පාරමි දෙවෙන්. එතකොට පාරමිතාවලත් සීලේ තියෙනවා. අන්නේ කියන කරුණ ටික මතක තියාගන්න. ඊළඟට සිල් සුවඳ. සීල සුවඳ ඉක්මවා යනවා. ඒකාත්මක මතක තියාගන්න. හරි. ඊළඟට සීලේ ප්‍රභේද මොනවාද? සංඛ්‍යාත්මක වශයෙන් පංච සීලේ, උපෝසත අෂ්ටාංග සීලේ, ඊළඟට ආජීවස්තමක සීලේ, දස සීලේ ආදි වශයෙන් සීලේ සංඛ්‍යාත්මක වශයෙන් වෙනස් ප්‍රභේද වෙනවා. මේ කියන කරුණු ටික මතක තියාගන්න. වැදගත්ම කරුණු තමයි අපි ඔය කතා කරන්නේ. ඊළඟට තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද? මොකක් තිරසාර සංවර්ධනය කියන්නේ? ආර්ථික සංවර්ධනය. එහෙම නැත්නම් භෞතික සංවර්ධනයයි එකතු වෙන්න ඕනේ. භෞතික සංවර්ධනය ධන සදාචාරාත්මක සංවර්ධනය සමානයි මොකද්ද? තිරසාර වූ සංවර්ධනය. උඩ මතක තියාගන්න තිරසාර සංවර්ධනය කියන්නේ මොකද්ද? භෞතික සංවර්ධනයට තිරසාර මේ සදාචාරාත්මක සංවර්ධනය එකතු වුණාම ඒ තමයි තිරසාර පිරිපුන් සංවර්ධනය. තිරසාර සංවර්ධනය තමයි බුද්ධහමී අපි සා කරන්නේ. ඊළඟට පංචශීලයට හඳුනනවත් නම් දෙකක් මෙන්න තියෙනවා. විභාගෙට අහන්නත් පුළුවන්. පංචශීලයේ හැඳින්වීම සඳහා භාවිතා කරන තවත් නම් දෙකක් ඊයා දක්වන්න කියලා අහන්න පුළුවන්. එතකොට මතක තියෙන්න ඕන. මොනවාද ඒවා? ගේහසිත සීලය, අනිත් එක නිත්‍ය සීලය. බෞද්ධයාගේ නිත්‍ය සීලය. එන්න මේ කියන කරුණු මතක තියාගන්න. වැදගත්ම කරුණු උතරම් පෙළපොතේන. ඊළඟට අපි ඉස්සෙල්ලා කතා කරා මේ දිවි පැවැත්ම පිළිබඳව කතා කරනකොට සම්මා ආජීව. සම්මා ආජීවයට විරුද්ධ පදේ, ඒ කියන්නේ නිවැරදි දිවි පැවැත්මනේ, නිවැරදි දිවි පැවැත්මට විරුද්ධ පදේ තමයි වැරදි දිවි පැවැත්ම. ඒ තමයි මිච්ඡා ආජීව. මේ වචනේත් මතක තියාගන්න කොතරයි. ඊළඟට මෙන්න මේ ජාත රූප රජත පටිග්ගහන යන ශික්ෂා පදයෙන් අදහස් කරන්නේ මොකද්ද කියන එක අහන්න පුළුවන් තැනක්. එහෙම නැත්නම් ජාත රූප රජත පටිග්ගහන කියන ශික්ෂා පදයේ ආයතන සීල් වර්ගයේ මොනවාද?
ඒ කියන්නේ දස සිල් අට සිල් පංචසිල් කියලා තියෙනවානේ සීලේ ප්‍රභේද. එතකොට මේ අතරින් හොඳට මතක තියාගන්න පංචසිල් වලට නෙමෙයි අට සිල් වලට නෙමෙයි ආජීව අෂ්ටමක සීලයට නෙමෙයි දස සීලයට තමයි මේ ජාත රූප රහිත පටිග්‍රහණ කියන ශික්ෂාපදයේ ඇතුළත් වෙන්නේ. අනිත් එක තමයි මේ ජාත රූප රහිත පටිග්‍රහණ කියන ශික්ෂාපදයේ සිංහල තේරුම අදහස වන්නේ කියලා යටින් කරුණු 10ක් දෙන්න හතර දෙන්න පුළුවන්. එතකොට ඒ අතරින් තෝරන්න ඕනි රන් රිදී මසු කහවණු ආදී මූල්‍ය සම්පත් පාවිච්චි. භාවිතයෙන් වැළකීම. මූල්‍ය සම්පත් භාවිතයෙන් වැළකීම. පිළිබඳව ශික්ෂාපදයක් තමයි ජාත රූප රහිත පටිග්‍රහණ කියන ශික්ෂාපදය. මේ ශික්ෂාපදය ආයත්වන්නේ දස සීලයට. ඒ කාරණේ මතක තියාගන්න ඕනේ. වැදගත්ම කාරණා. ඊළඟ තවත් වැදගත් කාරණා මෙන්න මේක නොසලකා හැරියට ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන් තැන. කාලා රසමසු භෝජන කරපින් ගාලා සුවඳ ඇති සඳුළු මනරම් ලාලා අබරණ නිසි ලෙස සැරහුම් පාලගිය වැනි බහුරු කෝලම්. මේ කවිය අන්තර්ගත වෙන කෘති මොකක්ද? සිත් ලෝ වැඩ සංග්‍රහ. කවුද ලෝ වැඩ සංග්‍රහව ලීවි? වීදාගම මෛත්‍රිය. මෙන්න මේ කියන කාරණේත් මතක තියාගන්න. මතක තියාගන්න එක හොඳයි. එතකොට විභාගෙට කොහෙන් ඇහුණත් මෙන්න මේ විදිහට අපි කරුණු කතා කරාම කීටිපස්න ටිකනම් නියතවම ආවරණය වෙනවා. කීටිපස්න කොහෙද කොච්චර හදිනවද? මුල් මුල් ප්‍රශ්න 40ට අමතරව දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 10ක් එනවා. එතකොට එතන ලකුණු 20ක් විතර එනවානේ. එතකොට 20යි මුලින් 40යි ලකුණු 60ක් විතරම ආවරණය වෙලා. ඒ නිසා ඔයාලට ඉතාම වැදගත්. ඊළඟට දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්න වලත් 1-2 කොටසේ යහන්නේ කෙටි ප්‍රශ්නම තමයි. එතකොට බලන්න. ඒකක් දක්වාම යන්න පුළුවන් කෙටි ප්‍රශ්න ටික හරියට දන්නවා. ඒ නිසා තමයි මම මේ කෙටි ප්‍රශ්න ටික හොඳටම ආවරණය කරන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මුල් ප්‍රශ්න 10ම ආවරණය වෙනවා. ඊළඟ ලියන්න තියෙන ප්‍රශ්න හතරෙත් 1-2 දැන් 1-2 3 කියලා කොටස් තුනක් තියෙනවනේ. 1-2 කියන කොටස් දෙකේම අහන්නේ කෙටි ප්‍රශ්නනේ. හොඳට පැහැදිලි ඉන්නේ. ඉතින් ඒ දෙක මේ විදිහට කෙටි ප්‍රශ්න ආවරණය කරගත්තොත් සම්පූර්ණයෙන් පුළුවන් කියන්නේ ඉතාම පහසුවෙන් විභාගයට ඒක ගන්න එක ලේසි. ඒ නිසා තමයි අපි මේ විදිහට කීප වතාවක්ම මේ වැදගත් කරුණු ටික අවධාරණය කරේ විවිධ ක්‍රමවලට. ඒ නිසා මේක මතක තියාගන්න. ඊළඟට බලමු 8 වෙනි පාඩම. 8 වෙනි පාඩමේ මාතෘකාව තමයි දියුණුවේ හා පිරිහීමේ දොරටු. මෙන්න මේ කියන කරුණු ටික මතක තියාගන්න. තව මිනිත්තු 10කින් මේ සම්බන්ධතාව විසඳි වෙයි. ඊට පස්සේ අපි මේ දීපු ලින්ක් එකෙන්ම නැවත සම්බන්ධ වෙන්න. මේ දීලා තියෙන ලින්ක් එකෙන්ම නැවත සම්බන්ධ වෙන්න. හරි. අපි බලමු මේකේ වැදගත් කරුණු මොනවාද කියලා. මේ පාඩම කියන්නේ යන්නේ බුදු දහමේ පරලෝ දියුණුව ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. මෙලෝ දියුණුව ගැනත් කතා කරනවා කියන කාරණා. අන්න ඒ කාරණේ තමයි අවධාරණය කරන්න උත්සාහ කරන්නේ මේ පාඩම. එතකොට අපි මෙතනදී වැදගත් කරුණු මොනවද තියෙන්නේ? මෙලෝ දියුණුව ප්‍රමුඛ ස්ථානේ. ඒ කියන්නේ මෙලෝ දියුණුවක් නැත්නම් පරලෝ දියුණුව ගැන කතා කළා වැඩක් නැහැ නේ. බුදුහමේ මෙලෝ දියුණුව ගැන තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ. ඒ නිසා තමයි ප්‍රමුඛ ස්ථානේ තබනවා කියන්නේ මෙලෝ දියුණුව. මෙලෝ දියුණුව ප්‍රමුඛ ස්ථානේ තබමින් පරලෝ දියුණුව පිළිබඳව කතා කරන සරලව ධර්ම කරුණු කතා කරන සූත්‍ර තුනක් නම් කරන්නේ. සූත්‍ර දෙකක් නම් කරන්නේ. වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මෙන්න මේවා මතක තියෙන්න ඕනේ. මොකද්ද වියග්ගපජ සූත්‍රය, මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය. මෙන්න මේ සූත්‍රවල මෙලෝ දියුණුව ප්‍රමුඛ ස්ථානයේ තබමින් පරලෝ දියුණුව පිළිබඳව ඉතා සරලව ධර්ම කරුණු විග්‍රහ කරනවා. අන්න ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟට මේ ස්වක්ඛාත කියන වචනේ තේරුම අහන්න පුළුවන් නේ. මොකද්ද ස්වක්ඛාත කියන වචනේ තේරුම? මොකද්ද මනවින් ස්වක්කාත? මේ සූ කියන්නේ මනවින් කියන. ස්වක්කාත කියන්නේ මනවින් ප්‍රකාශිත. මනවින් ප්‍රකාශිත දහමක් නිසා ධර්මයේ හඳුන්වනවා ස්වක්කාත කියන. ස්වක්කාත. හොඳට මතක තියාගන්න. මනවින් ප්‍රකාශිත දහම කියන වචන. ඊළඟට කෝලිය ගම. මේ කෝලිය ගමේ නම මතක තියාගන්න. කක්කරපත්ත. කක්කරපත්ත කියන කෝලිය ගමට බුදුරන් වහන්සේ වැඩම කරා එක්තරා අවස්ථාවක. අන්න එතනදී වියග්ග පච්ච වංශික දීඝ ජානු කෝලිය පුත්‍රයා.
තමයි මෙන්න මේ කතාව අහන්නේ. මේකත් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කොහොමද? ස්වාමීනි, අපි පස්කම් සුව අනුභව කරමින් අඹ දරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගියේ වාසය කරමු. ඒටි කියලා ඕනම් තිටිකක් තියලා මෙසේ ජීවත් වන අපට මෙලොව හිතසුව පිණිස උපකාර වන ධර්මය දේශනා කරන සේක්වා. මේ ප්‍රකාශය කරන ලද්දේ කියලා පහතින් දෙන්න පුළුවන් කරුණු හතරක්. දෙවියෙක් විසින්, ප්‍රඥෙක් විසින්, දීඝජානු කෝලිය පුත්‍රයා විසින් කියලා දෙන්න. එතකොට මතක තියෙන්න ඕනි මේ ප්‍රකාශය කළේ කවුද? වියග්ගපජ වංශික දීඝජානු දැමති කෝලිය පුත්‍රයා කියන කාරණේ අනිවාර්යෙන් මතක තියාගන්න. මතක තියෙන්න ඕන, මතක තියාගන්න. මේ කෙටි ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් තැන. දැන් ඊළඟට මෙන්න මේ අවස්ථාවේ, එහෙම නැත්නම් මෙලෝ දියුණුවට හේතු වන කරුණු හතරක් දේශනා කරපු අවස්ථාව. කාට දේශනා කරේ? වියග්ගපජ්ජ වංශික දීඝජානු කෝලී පුත්‍රයාට, පුත්‍රයන් වහන්සේ. මෙන්න මෙතන දක්වලා තියෙන්නේ මෙලව දියුණුවට හේතු වන කරුණු හතරක්. එතකොට මෙතන විභාගයේ ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්, කොහොමද? වියග්ගපජ්ජ වංශික දීඝජානු කෝලී පුත්‍රයාට මෙලව දියුණුවට හේතු වන කරුණු හතරක් පුත්‍රයන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ඒ වයින් කරුණු දෙයක් ලියා දක්වන්න. වගේ ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන කරුණු හතර අනිවාර්යෙන් මතක තියාගන්න. ඊළඟට වැදගත් වෙන කරුණු ටික මොනවාද? අපි බලමු මේ උට්ටාන සම්පදායට. වියග්ගපජ්ජ සූත්‍රයේ තමයි මේ කරුණු සඳහන් වෙන්නේ. එන මේකත් මතක තියාගන්න. වියග්ගපජ්ජ සූත්‍රයේ උට්ටාන සම්පදා යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද? මෙන්න මේක මතක තියාගන්න. උත්සාහය තමයි ගැටියම වූ උට්ටාන සම්පදා විදිහට හඳුන්වන්නේ. ඒක. ඊළඟට මෙන්න මේ වචන ටික අනිවාර්යෙන් වැදගත්. හොඳට මතක තියාගන්න මේ වචන ටික. විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් තැන. උට්ටාන විරියාදිගත කියන්නේ මොකක්ද? මොකද්ද මේකේ තේරුම? උට්ටාන විරියාදිගත. මොකද්ද මේකේ තේරුම? උට්ටාන විරියාදිගත. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ උත්සාහයෙන් කියන එක. ඊළඟට පාහාබල පරිචිතා. ඒ මොකක්ද? තෑතේ මහන්සි. තෑතේ මහන්සි. ඒක මතක තියාගන්න. තෑතේ මහන්සියෙන් කියන කාරණය තමයි පාහාබල පරිචිතා කියන්නේ. ඊළඟට සේදා වක්කිතා. මොකද්ද මේකේ තේරුම? සේදා වක්කිතා. මේ සේදා කියන්නේ දහඩි. අපි කලින් කතා කරලා තියෙනවා, මතක තියන්න මේ වචන ටික කෙටි මතක් ගන්න නැවත. සේදා වක්කිතා කියන්නේ දහඩිය හෙලා. ධම්මිකා කියන එක ලේසි ධාර්මික. ධම්ම ලද්දා කියන්නේ දැහැමිව ලැබුදී. මෙන්න මේ කියන කරුණු ටික මතක තියාගන්න. ඊළඟට ධාර්මික රැකිය ආන්සර් හයක් දේශනා කරලා තියෙනවා. ඒ කරුණුත් මතක තියාගන්න ඕනේ. ඒක මොනවාද? කුසි කර්මාන්තයේ වෙළඳාම, ගවයන් රැක බලා ගැනීම, දුරු ශිල්පය, රාජ්‍ය සේවය, වෙනත් ශිල්ප කර්මාන්ත. මේවා ධාර්මික රැකියා. අනිවාර්යෙන් අහනවා. ඊළඟට මෙලෝ දියුණුවට හේතු වන තවත් කාරණයක් තමයි ආරක්ෂක සම්පදා. ආරක්ෂක සම්පදා කියන්නේ ධනය විනාශ වෙලා යන්න පුළුවන් ක්‍රමවලින් ආරක්ෂා කරගන්න එක. ඒතර විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. වියග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙන ආකාරයට ධනය විනාශ වී යා හැකි ක්‍රම හතරක් දැක්වෙනවා. ඒ ක්‍රම හතරෙන් දෙකක් දක්වන්න වගේ, එහෙම නැත්නම් ඒ ක්‍රම හතරෙන් හතරෙන් තුනක් දක්වන්න වගේ අහන්න පුළුවන්. එතකොට මෙන්න මේවා මතක තියෙන්න. මොනවාද? කොහොමද ධනෙ විනාශ වෙන්න පුළුවන්නේ? රජයට අයත් වෙයි. එහෙම නැත්නම් සොරුම් පැහැර ගත්තොත්. ඊළඟට ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත් වෙයි. තමා ප්‍රිය නොකරන අයට අයත් වෙයි. මෙන්න මේවයින් ආරක්ෂා කරගන්න ඕන ධනෙ. දැන් මේකෙන් කියන්නේ මෙලෝ දියුණුව ගැන බුදුහාඳුරු කතා කරලා තියෙනවා මේ. ඊළඟට මෙන්න මේ කියන කරුණු අදාළ වෙන්නේ ආරක්ෂක සම්පදාවට. ඊළඟට කල්යාණ මිත්‍රතා. ඒ කියන්නේ මොකක්ද? යහපත් මිත්‍රයන් ඇසුරු කිරීම. මෙන්න මෙතන වැදගත් කාරණයක් සඳහන් වෙනවා. යහපත් මිත්‍රයන් තුල පවතින ಗುಣ ධර්ම කීපයක් මෙතන තියෙනවා. මොනවාද? සද්ධා සීල මෙතන සුත ඡාග පඤ්ඤා. දැන් මෙතන තියෙනවා සද්ධා සීල ත්‍යාග ප්‍රඥා. මෙන්න මේ කියන කරුණු හතරක් මතක තියාගන්න. කල්‍යාණ මිත්‍රයෙකු තුල පවතින ගුණාංග තුනක් කියන්නේ දුවොත් මේ කරුණවලි වැදගත් කරුණු උත්තර. එන්න මේ කියන වැදගත් කරුණු. ඊළඟට මේක අනිත් එක තමයි සමජීවිකතාව. සමජීවිකතාව කියන්නේ
ආදායමට ගැලපෙන විදිහට වියදම කළමනාකරණය කරගන්න එක. එහෙම නැත්නම් අයවැය මනාව තුලනය කර ගැනීම. ඒ මොකද සමජීවිකතාව. ඒතර මෙතෙන්දී මතක තියාගන්න වැදගත් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි උදුම්බරකාදී. මොකද උදුම්බරකාදී කියන්නේ? අත්තික්කා කන පුද්ගලයා ගහට නැගලා අතු හොලවන කතාව. ඒතර ඉතුරු ගෙඩි මලුයි ගැටය ඔක්කොම ඇදලා අපතයන්. ඒ කියන්නේ මෙයා මොකද්ද? කොහොමද වියදම් කරන්නේ? ආදායමට වඩා වියදම් කරන පුද්ගලයා. මෙන්න මේක මතක. උදුම්බර කාදී කියන්නේ කාදික යන උපමා විදිහේ කාටද? ආදායමට වඩා වියදම් කරන පුද්ගලයා. ලැබෙන මුදල අඩුයි වියදම් වැඩි. ඒ උදුම්බර කාදී. ඊළඟට තව එකෙක් තිබ්බා. නොකාමරෙන්න විදිහට උපමා කරේ කවුද? ඒ කියන්නේ ඉහළ ආදායමක් තියෙනවා අවශ්‍ය පමණට වියදම් කරන්න. මේ භාගාතේ දකින දකින් දේවල් වියදම් කරන්න කියලා නෙමෙයි කියන්නේ. අවශ්‍ය දේටවත් මූලික අවශ්‍යතාවලටවත් වියදම් කරන්නේ එදා වෙලක් හරියට කන්නේත් නැහැ මුදල් එකතු කරගෙන ඉන්න. ඊට පස්සේ දානෙම නැතුව මැරලා යනවා. එතකොට ඒ සල්ලිත් නැහැ. ජීවත් වෙන කාලේ හරියට ආහාරය ගත්තෙත් නැහැ. අන්න එයාට කියනවා නොකා මැරෙන්න කියලා. ආදායම වැඩි වියදම අවශ්‍ය දේට වියදම් කරන්නේ නැහැ. අන්නේ පුදුමයි. මේ අපි කතා කරේ සමජීවිකතාව පිළිබඳ. මෙලොදී වුණට හේතුව. ඊළඟට බලමු තවත් කරුණු කීපයක් මෙන්න මෙතන විභාගයට වැදගත් කරුණක් මහා මංගල සූත්‍රය. මොකද්ද වැදගත් කාරණේ? පුද්ගලයාගේ දියුණුවට අදාළ කරුණු කීයක් දේශනා කරනවාද? 38ක්. එහෙම නැත්නම් අහන්න පුළුවන් පුද්ගලයාගේ දියුණුවට අදාළ කරුණු 38ක් දේශනා කරන සූත්‍රය කුමක්ද? මොකද්ද සූත්‍රේ? මහා මංගල සූත්‍රය. එතකොට ඒවා අතරින් දෙකක්වත් නම් කරන්න කියයිද? කියන්න බෑ. ඒ නිසා මතක තියාගෙන ඉන්න මේන මෙතන තියෙනවා 38. මේ අතරින් කීපයක් මතක තියාගන්න. මොකද්ද කැමති? මෙතනින් කැමති එක මතක තියා. ලේසිකක්. ඉතින් මේ ලේසි මතක ගාතම මතක තියෙනවා ලේසි නේ. මේ බලන්න අසේවනාච බාලාණ. අනුවණය ඇසුරු නොකිරීම. අසේවනාච බාලාණ පණ්ඩිතානංච සේවනා. නුවණ නැත්තන් ඇසුරු කිරීම. ඒ වගේ කරුණු ටිකක් මතක තියාගන්න. දෙකක් තුනක් අනිවාර්යෙන් මතක තියාගන්න විභාගයට අහන්න පුළුවන්. රචනා ප්‍රශ්න වලදී අනිවාර්යෙන් ලියන්න ඉතාම වැදගත්. භ්‍රමචර්යාව, නිර්භය වීම, මේවයි කරුණු මතක තියාගන්න පුළුවන්. වෙන මහා මංගල සූත්‍රයේ දැක්වෙන